එහෙනම් ඇති කියලා මම හිතනවා. ඇහෙන්නේ නැත්නම් කවුරු හරි මැසේජ් එකක් දාන්න ඇහෙන්නේ නැහැ කියලා. අපි ගිය සතියේ අවතෝතනීම පටන් ගමුනේ, වෙලාව යවන්න නැතු. අපි ගිය සතියේ කතා කරගෙන ආවේ සන්ධි පාඩම. සන්ධි එකේ දෙවෙනි කොටස තමයි අද යන්නේ. සන්ධි. සන්ධි ගැන අපි කතා කළා. අද එකේ දෙවෙනි කොටසට ප්‍රවිෂ්ට වෙන්න හදන්නේ. අපි මුලින් ගිය සතියේ කතා කරපු ටික පොඩ්ඩක් මතක් කරගමු. සන්ධි anu කුමක්ද? සන්ධි anu ගැළපීම. සන්ධි කියන්නේ මොකක්ද? ගැළපීම. දැන් ඒක දන්නව නේද? සන්ධි anu ගැළපීමයි. කුමක්ද ගලපන්නේ? වෙන් වෙලා තියෙන පද දෙකක් තනි පදයක් කිරීම. වෙන් වෙලා තියෙන පද දෙකක් තනි පදයක් කිරීම තමයි සන්ධිවලදී සිද්ධ කරන්නේ. මේ වෙන් වෙලා තියෙන පද දෙකට අපි විසන්ධි කියලා කියනවා. විසන්ධි එක්ුණාට පස්සේ අපි කියකර කියන සන්ධි කියන. එතකොට මේ වෙන් වෙලා තියෙන පද දෙකක් තනි පදයක් කරන්න නම් ඒ අතර තියෙන්න ඕනි අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මේ පද දෙක අතර අන්‍යෝන්‍ය ගැළපීමක් තියෙන්නට ඕන. අන්‍යෝන්‍ය ගැළපීමක් තියෙන සම්බන්ධයක් තියෙන පද දෙකක් තමයි අපිට තනි පදයක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. අන්නේ තනි පදයක් කිරීමට දැනගන්න ඕනි කාරණා ටිකක් අපි කතා කළා. මොනවද? ලෝප මේවා ආවුද? ඊළඟට ආදේශ, ආගම, ඊළඟට දීර්ඝ, තව සමීකරණ. ඊටපස්සේ ලෝප, ආදේශ, ආගම, දීර්ඝ, සමීකරණ, ආරෝපණ. මෙන්න මේ කාරණා ටික ගැන දැනගන්න ඕනි. ලෝපය ගැන දැනගන්න ඕනි, ආදේශ, ආගම, දීර්ඝ, සමීකරණ, ආදිත්ව. ලයික මෙන්න මේ කියන ආයුධ ටික පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. හරිද? අපි මේ ගිය සතියේ කතා කරපු ටික මේ මතක් කර කර යන්නේ. සන්ධි කියන්නේ ගැළපීමක්. ගලපන්නේ මොනවද? වෙන් වෙලා තියෙන පද දෙකක් තනි පදයක් කිරීම. එහෙම ගලපන්න නම් ඔයාලා දැනගන්න ඕනේ ලෝපය කියන්නේ මොකක්ද? ආදේශය කියන්නේ මොකක්ද? ආගම, දීර්ඝ, තීර්ථ, සමීකරණ, ආරෝපණ කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. මම හිතනවා දැන් ඒව දන්නවා කියලා. මං කෝඩින් කඩපාඩම් කරගන්න. ලෝපය කියලා කියන්නේ මොකක්ද? දැන් කටි කතා කරමුද පොඩ්ඩක්? දැන් මේ කාරණා ටික පුළුවන් ද බලමු. කියන බලන්න ලෝපය කියන්නේ මොකක්ද? ලෝපය anu ඔ කටි කතා කරන්නට ගල්. ලෝපය මං එදත් කිව්වා මේව නැතුව අපිට සන්ධි හදන්න බෑ. මේව තමයි සන්ධියක් හදන්න අපි දැනගෙන තියෙන්න ඕනි දේවල්. හරියට අර වඩු බාසුන් නැහැ කෙනෙක් පොතේ මැසේජ් කරනවට වඩා ලේසි කතා කරමුද? අනිත් අයටත් ඇහෙන්නත් එක්ක. අපිම කතා කරන්න මැසේජ් වලට වඩා ලේසි එක. අර බාසුන් නැහැ කෙනෙක් සාමාන්‍යයෙන් වෙන් වෙලා තියෙන ලී කෑලි දෙකක්, මේ වගේ වෙන් වෙලා තියෙන ලී කෑලි දෙකක් විවිධ හැඩ තියෙන තනි ලීයක් බවට පත් කරන්න නම් එයාට සමහර වෙලාවට සිද්ධ වෙනවා එක්ක කෑල්ලක් කපලා දාන්න, නැත්නම් මේ පැත්තෙන් කෑල්ලක් කපලා දාන්න, එහෙම නැත්නම් අලුතෙන් කෑල්ලක් මෙතනට සෙට් කරන්න. ඒ කුමක් හෝ දෙයක් කරලා මේක තනි ලීයක් බවට පත් කරන්නට ඕන. අන්න ඒ වගේ තමයි සන්ධි වලත් වෙන් වෙලා තියෙන පද දෙක වෙන් කර වෙන් වෙලා තියෙන මොකක් හරි බාධාවක් තියෙන නිසානේ. මෙන්න මෙතනත් මෙතනත් ගැළපීමක් නැති නිසානේ. එනම් මෙතන මොකක් හෝ නොගැලපීමක් තියෙනවා නම්, ගලපන්න බාධාවක් තියෙනවා නම් අපිට වෙලාවක සිද්ධ වෙන අකුරු ඉවත් කරන්න සිද්ධ වෙනවා. අලුතෙන් අකුරු ගේන්න සිද්ධ වෙනවා. තියෙන අකුරු දෙක මැදට නැත්නම් අලුතෙන් අකුරක් ගේන්න වෙනවා. එක්කෝ මේ පැත්තේ අකුරු මේ පැත්ත රායන් යනවා, මේ පැත්තේ අකුරු මේ පැත්ත රායන් යනවා. නැත්නම් මෙතන තියෙන එක දෙකක් කරන්න වෙනවා. මොකක් හරි දෙයක් කරලා මෙන්න මෙතන කොහොම හරි ගලපන්න ඕනේ. කොහොම හරි කරලා ගලපන්න ඕනේ. හැදට බාසුන් නැහැ කෙනෙක් මේ වෙන් වෙලා තියෙන ලී කෑලි දෙක ගලපනවා වත් ගලපනවා වගේ. අන්න ඒක ගලපන්න නම් එයා දැනගන්න ඕනේ ටික ආයුධ තමයි මේ පළවෙනි එක ලෝපය. මම අහන්නේ ලෝපය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ලෝපය? පාඩම් කළා නැද්ද කවුරු? මෙච්චර ගිය සතියේ මෙච්චර ලේසි පාඩමක් දීලා රෙකෝඩින් එක නැවත නැවත ඔයාලට බලන්න දීලා මම හිතන්නේ ඒක ඔයාලගේ ගෲප් එකට 10 පාරකට වඩා දැම්ම මේ සතිය පුරාව. දැන් මේ නැවත නැවත බලවා. එහෙම බලලත් ලෝපේ කියන එක දන්නේ නැද්ද? අකුරු ඉවත් කිරීම.
ලෝපය කියන අකුරු ඉවත් කිරීම. තව අකුරු කපා හැරීම, නොකියා හැරීම. එහෙනම් සන්ධි වෙන පද දෙකේ මොකද මේ ටික නැතුව බෑ යන්න. සන්ධි වෙන පද දෙකේ අපිට සන්ධි කරන්න මොකක් හරි බාධාවක් තියෙනවා නම් ඒක මෙතන අකුර හරි බාධාවක් වෙලා තියෙනවා නම් මෙතන අකුර බාධාවක් ඉලිතනක එකෝ එක ඉවත් කරනවා. නැත්නම් මෙතන තියෙන අකුර බාධාවක් නම් ඉවත් කරනවා. එහෙනම් සන්ධි වෙන පද දෙකේ අපිට බාධා වෙන අකුර ඉවත් කිරීම තමයි ලෝපෙන් කරන්නේ. දැන් ඔයාලා දන්නවා සන්ධි කරද්දී මෙන්න මෙතන විතරයි සන්ධි කරන්න මේ ඕන දෙයක් කරන්න පුළුවන්. පළවෙනි පදේ නැත්නම් මුල් පදේ අග අකුරත් අග පදේ මුල් අකුරත් අතර විතරයි සන්ධි කරද්දී ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කපලා දානවාද ඉවත් කරනවාද අලුතෙන් අකුරක් ගේනවාද මොනවා හරි සෙල්ලමක් දාන්න පුළුවන් මෙන්න මේ අකුරු දෙක තුල විතරයි. මේ පැත්තේ තියෙන ඒවට හානි වෙන්නත් බෑ මේ පැත්තේ තියෙන ඒවට හානි වෙන්නත් බෑ. ඒවත් දැන් මතකයි නේද? අමතක නෑනේ. හරි. එහෙනම් මෙන්න මේ පද දෙක එකතු කරද්දී තනි පදයක් කරන්න යද්දී අපිට බාධක අකුරක් තියෙනවා නම් අන්න ඒක ඉවත් කරන එක ලෝපය කියලා කියනවා. ඒකත් ආදේශය කියන්නේ. ආදේශය කියන්නේ සන්ධි කරන පද දෙකේ කුමන හෝ පදයක වචනයක අකුරක් අපිට බාධාවක් නම් ඒක ඉවත් කරලා ඒ වෙනුවට අකුරක් ගේන එක. ඒ ඉවත් කරපු අකුර වෙනුවට අකුරක් ගේන එකට අපි කියනවා මොකක් කියලාද? ආදේශය කියලා. එහෙනම් අලුතෙන් අකුරක් පමුණුවන එකට කියනවා ආදේශය. හැබැයි තියෙන අකුරක් ඉවත් වෙන්න ඕනේ. ඒ වගේම ආගම කියලා කියන්නේ මොකක්ද? ආගම. ඒ කියන්නේ සන්ධි වෙන පද දෙක අතර දෙන්න අකුරක් පැමිණෙනවා. අන්න හරි. මැදට අකුරක් ගේනවා මේ මෙතන මෙතනටවත් මෙතනටවත් හානියක් වෙනවද? මේ තැන් දෙකට හානියක් වෙන්නේ නැහැ. අලුතෙන් අකුරක් ගෙනහල්ලා මේ පද දෙක ගලපන එකට අපි කියනවා ආගම කියලා. ඊළඟට දීර්ඝ. දීර්ඝ කියලා කියන්නේ මෙතනත් කෙටිසරයක් ඇවිල්ලා මෙතනත් කෙටිසරයක් ඇවිල්ලා ඒ දෙක දීර්ඝයක් බවට පත් වෙන එකට අපි කියනවා දීර්ඝ කියලා. මේක ආදේශ සන්ධියට දෙදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට දිත්වේ කියලා කියන්නේ දෙකක් බවට පත් වෙනවා. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන අකුර දෙකක් බවට පත් වෙනවා. මෙතන අල්කා යන්න තියෙනවා නම් අල්කායනු දෙකක් වෙනවා. ගයන්න තියෙනවා නම් අල්ගයනු දෙකක් වෙනවා. අන්න ඒ වගේ අග අකුර දෙකක් බවට පත් කිරීම ඩබල් කිරීම දිත්වේදී අපි කරනවා. මේ ආයුධ ටික මතක් කරන්නේ දීර්ඝ දිත්ව. සමීකරණය කියලා කියන්නේ මෙතන අල්කා යන්න තියෙනවා නම් මේ පැත්තටත් ඒ අල්කා යන්න ගිනියෙන. සමහරවිට මෙතන ගයන්න තියවිලා ඒක මේ පැත්තට ගේන්න ඕන නම් මේ පැත්තට ගෙනහලා මේ පැත්තෙත් ගයන්න කරනවා. ඒ කියන්නේ දෙපැත්තේ තියෙන අකුරු දෙක සමාන කරනවා. මොකක් කරනවද? සමාන කරනවා. මේ පැත්තේ තියෙන අකුර වගේම මේ පැත්තෙත් හදා ගන්න. ඒක මේ පැත්තේ තියෙන අකුර වගේම මේ පැත්තෙත් හදා ගන්න. අන්න එකට අපි කියනවා සමීකරණය කියලා. සාම මේ ආයුධ ටික විතරයි හඳුනගන්නේ. ඊට පස්සේ එකෙන් එකට යනකොට තේරෙන්නේ. ඊළඟට ආරෝපණය කියන්නේ ස්වරයක් හා ව්‍යංජනයක් එකතු කිරීම. ඔන්නෝ ටික මම ආපහු මතක් කරේ. යුද්ධයට යන්න නම් ආයුධ ටික පොඩ්ඩක් පුරුදු කරලා යන්න බෑනේ. නැත්තම් ගිහිල්ලා ඇදලා දාපු ගමන් වෙල නැතුව එන්න වෙන්නේ. හරි. දැන් ආයුධ ටික පුළුවන් නේද? ලෝප ආදේශ ආගම දීර්ඝ දිත්ත සමීකරණ කියන ටිකේ අර්ථෙත් එක්ක පුළුවන් ටියුට් එකේ ලියලා තියෙනව නේද? අලගේ නිබන්ධනේ ලියන්න තියෙනවා. මම එදාකෝ ලියාගෙන ඉල්ල කියලා. ලියාගත නැද්ද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ 4 වෙනි පිටුවේ තියෙනවා සන්ධි. ඔන්න ඔය සන්ධි හත මේ සන්ධි කරන ක්‍රම හත භාවිත කරලා ලෝප ආදේශ ආගම දීර්ඝ දිත්ව සමීකරණ කියන ටික ආරෝපණය කරලා වෙන් වෙලා තියෙන පද වෙන් වෙලා තියෙන පද හදා ගන්න පුළුවන් ආකාර 10ක් තියෙනවා. ආකාර 10ක්. වෙන් වෙලා තියෙන පද හදා ගන්න පුළුවන් ආකාර 10ක් තියෙනවා. මොනවද ඒ ආකාර ටික? ඔයාලගේ නිබන්ධනයේ 4 වෙනි පිටුව බලන්න. ස්වර සන්ධිය, පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ස්වරාදේශ සන්ධිය. කියව ගන්න හැමෝම ස්වර සන්ධිය ඊළඟට පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ස්වරාදේශ සන්ධිය. ඊළඟට ගාත්‍රාදේශ සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය, ඊළඟට ආගම සන්ධිය, පූර්ව රූප සන්ධිය, පර රූප සන්ධිය, දිත්ත රූප සන්ධිය. ඔය තමයි සන්ධි 10. සන්ධි 10 දැන් මේ වෙනකොට ඔයාලා දෙපාරක් තුන් පාරක් කියවලා නැත්තේ. මොකද මේ ඉස්සල්ලත් ඉගෙනගෙන තියෙනවනේ. ඕක කටපාඩම් කරන්න වෙලාව වෙන් කරන්නේ නැහැ. අපි දැන් ඔය එකෙන් එක කතා කරන්න යනවා. අද ඒකේ පළවෙනි එක. පළවෙනි එකට යන්නේ. වැඩි කතාවක් නැතුව පළවෙනි එකට යන්න. මාතෘකාව ලියා ගන්න හැමෝම. ස්වර සන්ධිය. සිදස් සංගරා කතෝරය කියනකොට සර සඳ කියනවා. මොකද්ද කියන්නේ? සර සඳ. අද අපි කතා කරන පළවෙනි සන්ධිය තමයි ස්වර
සොර සන්ධිය. අපි බලමු සොර සන්ධියක් කියන්නේ මොකක්ද කියන එක. හොඳට බලා ගන්න මේක. දැන් සොර සන්ධියක් කරන්න යනවා. සොර සන්ධියට ඕනි ආයුධය මොකක්ද කියලා ඔයාලට පස්සේ අහුනේ. ආයුධ. දැන් ආයුධ හතක් තියෙනවා. මේ මේකේ මොකක් හරි එකක් දාලානේ අපිට මේකේ මොකක් හරි එකක් භාවිතා කරලානේ අපිට මේ වෙන් වෙලා තියෙන පද දෙකක් එකතු කරන්න වෙන්නේ. මම ඒක කෙටියෙන් කියනවා. සොර සන්ධියක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ. සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග අකුරක් අග පදේ මුල් අකුරක් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. එතකොට තේරුම් ගන්න පුළුවන්. සොර සන්ධියේදී සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අගට ව්‍යංජන අකුරක් එන්න ඕනේ. මොකක්ද එන්න ඕනේ? ව්‍යංජන අකුරක්. ඒක හල් අකුරක් වෙන්න ඕනේ. හල්. හල් අකුරක් වෙන්න. සන්ධි වෙන පද දෙකේ අගපදේ මුලට එන්න ඕනි සොරයක්. අගපදේ මුලට එන්න ඕනි මොකක්ද? සොරයක්. එහෙනම් සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අගට, දැන් මේක මුල් පදයෙන් ඒව මතකයි නේද? මේ මුල් පදේ, මේක අගපදේ, නැත්නම් මේක පූර්ව පදේ, මේක පර පදේ, ඈ මේක පෙර පදේ, මේක පසු පදේ. දැන් මේ වචන ටික ආපහු දෙන්නේ පටලව ගත්තොත් එහෙම. ඒතර මේ මුල් පදේ ගැන කතා කරන්නේ. මුල් පදේ අග අකුර කියන්නේ මෙන්න මෙතන තියෙන අකුර. හරිද? මෙතන තියෙන අකුර මොකක් වෙන්න ඕනිද? ව්‍යංජන අකුරක් වෙන්න ඕනේ. මෙතන අග පදේ මුල් අකුර මොකක් වෙන්න ඕනිද? සොරයක් වෙන්න ඕනේ. මෙන්න මේ දෙක තුල මේ දෙක එකතු වෙලා සිද්ධ වෙන සන්ධියට අපි කියනවා සොර සන්ධියක් කියලා. තාම උදාහරණ වලට ගියේ නැහැ. එතකොට ස්වරයක් හා ව්‍යංජනයක් එකතු කරන ආයුධය මොකද්ද? ස්වර අකුරක් හා නැත්නම් ව්‍යංජන අකුරක් හා ස්වර අකුරක් එකතු කරන ආයුධය මොකද්ද? මේ ආයුධ හතේ කවුරුර කියන බලන්න. දැන් ඔන්න පද දෙකේ මෙතන ව්‍යංජන අකුරක් ඇවිල්ලා මෙතන ස්වරයක් ඇවිල්ලා ඒ දෙක එකතු කරන ආයුධය මොකද්ද? මේ හතෙන් මොකක්ද අපි දැන් මේ හදන්න ගන්න? අන්න හොඳයි. ආරෝපණය. මොකද්ද ආරෝපණය? ආරෝපණය කරනවා කියන්නේ කියන්නේ සොරයක් ව්‍යංජනයක් එකතු වෙනවා. දැන් මේ ව්‍යංජන අල්කයන්නයි අයන්නයි එකතු වුණාම ක වෙනවනේ. ඔන්න ක වෙනවා. දැන් මේ දෙක එකතු වුණා නේද? දැන් සොරයක් ව්‍යංජනයක් එකතු කරන එක අපි කරන්නේ මොකෙන්ද? ආරෝපණය. දැන් තේරුණා නේද? එහෙනම් ඔන්න සොර සන්ධියක් කියලා කියන්නේ සොරයක් හා ව්‍යංජනයක් එකතු කරලා සිද්ධ වෙන සන්ධිය. ඒ සොරය කොහේ තියෙන්න ඕනේ එකක්ද? මුල්පදයේ අග ව්‍යංජනයක් හා අගපදයේ මුල සොරයක් තියෙනවා. මේක තමයි සන්ධියක් කරන්න නම්, සොර සන්ධියක් කරන්න නම් දැනගන්න ඕනි දේ, දැනගන්න ඕනි කාරණා. එහෙනම් සොර සන්ධිය යටතේ මෙහෙම ලියාගන්න. උදට ලියාගන්න මෙහෙම. සන්ධි වෙන පද දෙකේ, ඔයාලා ලියන්න හරියට, සන්ධි වෙන පද දෙකේ, සන්ධි වෙන පද දෙකේ මුල්පදයේ අග, මොන පදයේද? මුල් පදේ අග හල් ව්‍යංජන අකුරක් යෙදී. හල් ව්‍යංජන අකුරක් යෙදී. හල් ව්‍යංජන අකුරක් යෙදී අගපදයේ මුල ස්වරයක් යෙදී ස්වරයක් යෙදී එම ව්‍යංජනයක් ස්වරයක්. එම ව්‍යංජනයක් ස්වරයක් එකතු වී සිද්ධ වෙන සන්ධිය. එම ස්වරයක් ව්‍යංජනයක් එකතු වී සිද්ධ වෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ. සිද්ධ වෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ. ඔන්න මේ චාට් එක දාගන්න. චාට් එකක් කියන්නේ මෙන්න මේ රූප සටහන ඕනනම් දාගන්න. මේක තමයි වෙන විදිය. හරිද? එතන යටින් පොඩ්ඩක් අළු ලකුණක් දාලා මෙහෙම දාගන්න. මෙම සන්ධිය සිද්ධ කිරීමට භාවිතා කරන්නේ ආරෝපණය යන සන්ධිකාරයයි. ඔන්න අපි උදාහරණ වලට යනවා දැන්.
ආරෝපණය කියන සන්ධිකාරය තමයි මේකට භාවිතා කරන්නේ. පළවෙනි උදාහරණය. උපන් උපන්. ඔන්න දැන් හොඳට බලන්න මේ පැත්ත. මේ මොන පදේද මුල් පදේ. මේ මොන පදේද අග පදේ. දැන් හරි නේද? මේ මුල් පදේ මේ අග පදේ. ඒක දන්න ඕනේ හැමෝම. නැත්තම් මේක පෙර පදේ මේක පර පදේ. ඒක දැන් දන්න. සන්ධිවන පද දෙකේ මුල් පදේ අග තියෙන්න ඕනි මොකක්ද? ව්‍යංජනයක්. දැන් හරි නේද? සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන්න ඕනි ව්‍යංජනයක්. අග පදේ මුල තියෙන්න ඕනි මොකක්ද? ස්වරයක්. උයන්න තියෙනවනේ අග පදේ මුල තියෙන්න ඕනි ස්වරයක්. එහෙනම් යම් මෙහෙක යම් පදයක මුල් පදේ අග ව්‍යංජනයක් තිබිලා අග පදේ මුල ස්වරයක් තිබිලා අන්නේ දෙක එකතු කරන එක. ලේසියෙන් එකතු කරන්නේ කොහොමද එකතු කරන්නේ? මේකේ අල්න යන්නයි ඊළඟට උයන්නයි මේ දෙක කොහොමත් එකතු වෙනවනේ. අල්න යන්නයි උයන්නයි එකතු වුණා මොකද වෙන්නේ? මොකක්ද හැදෙන්නේ? අල්න යන්නයි උයන්නයි එකතු වුණා නූ. අල්න යන්නයි නූ වෙනවනේ. ඒක දන්න එකනේ. අර නිත්‍ය සංදිවල ඉදගෙන ගත්තනේ නූ. ඒ නූ කියන එක හදාගත්තේ මොකෙන්ද? ආරෝපණය. ආරෝපණය. ආරෝපණය කළා. එතකොට මේ දෙක එකතු කළාම ඊළඟට එන්නේ මෙහෙමනේ. උප දැන් මේ දෙක එකතු වුණාම තනි අකුරක් නූ බවට පත් වෙනවා. උප නූ පාන්. මේක හරි ලේසි අමාරු දෙයක් නෑ. මම මේක පීවර කීපයකට ගත්තේ පොඩ්ඩක් ඔයාලට තව ටිකක් තේරුම් ගන්න. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග ව්‍යංජන අකුරක් තියලා අග පදේ මුල ස්වරයක් තිබුණොත් මෙන්න මෙතන තියෙන ව්‍යංජන අකුරයි ස්වර අකුරයි එකතු වීම විතරයි ස්වර සංදීති වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නෑ. එකතු වීම වෙන්නේ. එහෙනම් මේ දෙක එකතු වෙලා නූ බවට පත් වුණා. එහෙනම් වචනේ උපනුපන් කියන එක විසංගි වෙච්ච එක සංදියක් බවට පත් වෙන්නේ උපනුපන්. ඒක සංදිය. මේක මොකද්ද? විසංදිය. විසංදිය. උපන්නුපන් කියන්නේ විසංදිය, උපනුපන් කියන්නේ සංදිය. ඔයාලට විභාගෙදි දෙන්නේ මෙහෙම එකක්. එක උපනුපන් කියන වචනේ දීලා විසංදි කරන්න දෙයි. උපන්නුපන් කියන එක දීලා සංදි කරන්න දෙයි. මේ පියවරවල් ලියන්න නෑ. නමුත් මේ පියවරවල් ඔයාලට දෙන්නේ පොඩ්ඩක් හඳුනා ගන්න. හඳුනා ගැනීම සඳහා තමයි මේක දෙන්නේ. දැන් පැහැදිලි නේද? ඔනෝ ලියා ගන්න. මේක ලියා ගන්න. අපි දෙවෙනි උදාහරණයට යනවා. මේවා ලේසි මාරම ලේසි ඔයාලට සොර සංදි. මේකේ හම්බ වෙන ලේසිම සංදිය සොර සංදි. උපන් නුපන් කියන්නේ විසන්දිය. උපන් උපන් කියන දෙකේ උය නයන්නත් අල් නයන්නත් උයන්නත් එකතු වෙලා නෝ කියන එක හැදෙනවා. අපි කියන්නේ හල් අකුරකට සොරයක් එක්වීමනේ. හල් අකුරකට සොරයක් එකතු වීම. හල් අකුරට සොරයක් එකතු වීම තමයි ආරෝපණය කියලා කියන්නේ. හරිද? ඒක තේරෙන්නේ නැත්නම් එතන ලියා ගන්න. හල් අකුරකට එකතු වීම. හල් අකුරකට සොරයක් එකතු වීම කියලා ඕනනම් දාගන්න. හල් අකුරකට සොරයක් එකතු වීම. හරි, අපි ඊළඟ උදාහරණයට යමු. උදාහරණ කිහිපයක් දීලා තනියෙන් හදන්න දෙනවා. දැන් ඔච්චර පියවරවල වලට යන්නේ නැහැ. මොකද මේක මාර ලේසියි. මේක ලේසියි. සොර සංදිය කියන එක දැන් හරි ලේසියි. අපි තව එකක් ගමු. හිත ඇති. හිත ඇති. හිත තියන කියන එකනේ. හිත ඇති කියන්නේ විසන්දිය. මේක මොකද්ද? විසන්දිය. විසන්දිය කියන්නේ වෙන් වෙලා තියෙන පද දෙක. දැන් අපි දන්නවා හිත ඇති කියන එකේ මුල් පදේ අග තියෙන්නේ මොකද්ද? ව්‍යංජනයක්. අග පදේ මුල තියෙන්නේ මොකද්ද? සොරයක්. එහෙනම් ව්‍යංජනයයි සොරයයි එකතු කරන එකද කරන්නේ? අල් තයන්නයි ඈන්නයි එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? තැ. 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 එහෙනම් කොහොම මොකද්ද මේක හැදෙන විදිය? හි තැති. හි තැ. ති. මාරම ලේසියනේ. මේක සන්ධිය. මේක සන්ධිය. තියාගන්න. හිත ඇති කියන එකේ දැන් මේක සන්ධි උනේ කොහමද? ආරෝපණය වෙලා. මොකක් වෙලාද? ආරෝපණය. නැත්තම් හල් අකුරකට සොරයක් එකතු වෙලා. හල් අකුරකට සොරයක් එකතු වෙලා. ඔකත් ලියාගන්න. තව එකක් දෙකක් දීලා තනියෙන් හදන්නත් දෙනවා ටිකක්. ඊළඟ එකට යන්න.
වම් අත එක නම් මාර ලේසිනේ වම් අත දැන් සන්ධි වෙන පද දෙකේ අග තියෙන්නේ අල්ම යන්න මුල් පදේ අග පදේ මුල තියෙන්නේ අයන් එහෙනම් මේ දෙක එකතු වුණාම හැදෙන්නේ මොකක්ද ම එහෙනම් හැදෙන මොකක්ද වම් වමත මාර මේක විසන් සන්ධි මේක විසන්ධි හැදිච්ච විදිය තමයි ආරෝපණය ආරෝපණය කියන්නේ මොකද්ද? ආරෝපණය කියන්නේ ස්වරයක් හා ව්‍යංජනයක් එකතු කිරීම. ස්වරයක් හා ව්‍යංජනයක් එකතු කිරීම. උදාහරණ කීපයකට යන්න එහෙනම්. තනියෙන් අඳින්න. ලේසි වැඩි නේ. පළවෙනි එක. වයස් දැන් යෝ සෝරි පොඩ්ඩක් ඉන්න සතෙක් කඩාගෙන ආව ඇතුළට දොරක් ජලෝගෙන ඒක ඇවිල්ලා හරි වයස් ඇති හදන්න දැන් වයස් ඇති කියන එක හදන්න ඊළඟ එක අතින් අත අතින් නැත වයස් ඇති අතින් නැත මිනිස් උන් මේවා අර විභක්ති ප්‍රත්‍යයත් එක්ක එකතු වෙන ඒවා ඒවත් කියනවත් ගන්න. තව එකක් තියෙනවා අත් ඉන්. පින් ඇති. පින් ඇති. නිල් ලොපොල් පුතාලා පීවර වල වලට හදන්න හදලා බලමු කීයක් හරියයිද කියලා ඕක හදා ගන්න බැරි නම් මෙලෝ වැඩක් නැහැ තව ටිකක් දෙමු සිහින් ඉඟ සිහින් ඉඟ පින් ඇත්තෝ පින් ඇත්තෝ පවුල් එහි පවුල් එහි දවල් නිකන් ඉන්න ගමන් ඔය විසන්ධි සන්ධි වුණාට පස්සේ සන්ධි පදේ විසන්ධි කරන්නත් පුළුවන් බලන්න වෙන් කරන්න අයි වගේ පද කිහිපයකුත් දෙන්නම්කෝ ඔයාලගේ පෙළපතා ඇසුරේ පොඩි පටපට ගාලා හදන්නකෝ හදාන දෙයක් නැහැ හැදිලා ඉවරයි නේද ඒ කරන් ලේසි සොර සන්ධිය කියලා ඔවුන් 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 ආයතන දිලිසෙන ඔබටන්නේ ඔවුන් 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 හ
හරි මේ ටික බලාගෙන යන්ක උත්තර බලන්න කීයක් හරියයිද කියලා මෙතන තියෙන 1 2 3 4 5 6 7 8 9 10 බලමු 10න් 10ම හරිද කියලා ලකුණු 10න් 10 දාගන්න තියෙන්නේ හරි ඒවට හරි දාගන්න හැමෝම ලිය ඉවරයිනේ උත්තර ටික බලමු පළවෙනි එක වයස් ඇති කොහොමද හැදෙන්නේ වයස් ඇති කොහොමද එන්න ඕනි කියන්න අල්සයන් නැහැ ඈ නැහැ වයස් ඇති. එහෙනම් පළවෙනි එක උත්තරේ මොකද්ද? වයස් ඇති. අති නැත කියන එක කොහොමද හැදෙන්නේ? අති නැත. කොහොමද? අති නැත. අති නැත උනේ කොහොමද? අල් නැන්නේ ඈන් නැ එකතුනාම න වෙනවා. අල් සයන්නා උයන් නැ එකතුනාම සු වෙනවා. ඒතර මිනි සුන්. ඊළඟට මොකද්ද? මිනි සුන්. මිනි සුන්. අත් ඉන් කියන එක. අතින් අතින් අල්ත යන්න යන්න එකතුනාම අතින් වෙනවා. ඔතනින් ලියන්න අතින්. පින් ඇති කියන එක අල් අල් නයන්න යන්න එකතුනාම නෑ වෙනවා. පින් නෑ ති. මාර ලේසියනේ. නිල් ලුකුල් කියන එක අල්ල යන්න යන්න එකතුනාම ලු වෙනවා. නිල් ලුකුල්. ආ නිල් ලුකුල්. සිහින් ඉඟ කියන එකට අල් නයන්න යන්න එකතුනාම කොහොමද එන්නේ? සිහින් නිඟ ක අල්න යන්න ඈන්න එකතුනාම පි නැත්තෝ නැත්තෝ පි නැත්තෝ පි නැත්තෝ නැ වෙනවා පවුල් එහි කියන එකට පවුල් එහි පවුල් එහි ලිහි ඔවුන් නොවුන් කියන එකට ඔවුන් නොවුන් ආ ඔවුන් නොවුන් පාර ලේසියනේ 10න් 10 ගත්තාය දාන්න මැසේජ් එක 10න් 10යි කියලා බලමු කී එකට හරි ගිහිල්ලාද ඕක හරියන්නේ නැත්තම් ගාන දාන්න ඔයාලගේ හරි කී ගාන දාන්න අවංකව 10 10 10 පට ලේසියනේ හරි ඕකේ අනිත් පැත්තට තියන් බලන්න සංදි දැන් අමාරු කිව්වට මාර ලේසියනේ මොන අමාරුවක්ද අමාරු එකක් දෙකක් තියෙන ඒවත් අමාරු නේ හරියට ඉගෙන ගත්තා දැන් බලන්න ඔය 10න් 10 ලකුණු ගන්න අපි ඔයාලගේ පෙළ පොතේ එහෙම තියෙන කාරණා ටික පස්සින් දුරන් පළවෙනි එක පස්සින් දුරන් වෙන් කරන්නකො පස්සින් දුරන් ඌව නාර මේ වෙන් කරන්න ඉසන්දි කරන්න බලන්න පුළුවන් දහම වචන දෙකට කඩන්න තියෙන ඒවා හඳුනා ගන්න විදිහක් මම කියලා දෙන්නම් ලස්සන මලසුන කියන එක නම් දන්නවද? හදලම දන්න මලසුන. මලසුන. ලඳුනට. ටික හදමු. පහක් තියෙනවා. මේව මතක තියාගන්න විසන්ධි කරද්දී වල දෙකට කඩන ඕනේ වචනේ. කියන්නේ එකට තියෙන වචනයක් දැන් වෙන් කරන්න තියෙන්නේ. සන්ධි වෙච්ච එකක් පද දෙකක් බවට පත් කරන්න තියෙන්නේ. විසන්ධි කරනවා කියන්නේ ඒක. සන්ධි වෙච්ච එකක් දෙකක් බවට පත් කරන්න. අර සන්ධි වෙච්ච එක දෙකක් බවට පත් කරද්දී ඒ වචන දෙක ව්‍යවහාරයේ තියෙන දෙකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ වචනයක් ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැති වචනයක් හැදෙන්න බෑ. එහෙම හැදෙනවා නම් ඒ අපි වෙන් කරපු වචනේ වැරදි. දැන් තේරුණා නේද? අන්න එකක් සිහියේ තියාගෙන හදන්න. බලමුද දැන්? ගොඩක් වෙලා යන්නේ නැහනේ. පස්සින් දුරන්. කොහොමද ඒක? පස්සින් දුරන්. පස් අන්න දැන් හැදිච්ච වචනේ පස් කියන එක තියෙනව නේද පයි කියන එක ඉඳුරන් මොනවද ඉඳුරන් අන්න වෙන් වෙන පද දෙක පාවිච්චියේ තියෙන. ඒතර මේ මෙන්න මේ දෙක අපෝ එකතු වුණාම තමයි පස් ඉඳුරන් බවට පත් වෙන්නේ. ඊළඟ එක කොහමද එන්නේ රුවන් ආර රුවන් ආර තමයි රුවන් ආර වෙන්නේ රුවන් ආර රුවන් ආර දහමක් දහම්ක් ආ දහම්ක් මේ දෙක එකතුලා ම හැදිලා තමයි දහමක් වෙන්නේ මල් අසුන නම් දන්නවනේ මල් අසුන ඊළඟ එකට ලඳුනට කොහොමද එන්නේ ලඳුන් අට ලඳුනට ලඳුන් අට තමයි ලඳුනට බවට පත් වෙන්නේ එකෙන් පහෙන් පහම හරි ගියාද කට්ටියගේ? පහෙන් පහම.
ඔයාලා මෙහෙම කරන්න දැන් ඔය විසන්ධි කළානේ සන්ධි කළානේ සන්ධි කරපු පද ටික නිකන් ඉන්න ගමන් මේ විසන්ධිය බලන්නේ නැතුව නිකන් සන්ධි කරන්න පුළුවන් ද බලාගෙන යන්න සෝරි මේ සන්ධි වෙලා තියෙන ටික විසන්ධි කර 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 යන්න මම ඔයාලට දැන් දෙන්නේ එහෙම එකක් දැන් අන්තිමට සන්ධි ටික ඉගෙන ගත්තට පස්සේ දෙන්නේ සන්ධි පද ටික විතරයි සන්ධි පද 200 ගානක් දෙනවා විසන්ධි කරන්න දැන් විසන්ධි කරගන්න මේ ටිකක් පටලව ගන්න වෙන් වෙලා තියෙන දෙක සන්ධි කරගනි කොහොම හරි හැබැයි එකතු වෙලා තියෙන එක විසන්ධි කරන්න ගියාම පටලව ගන්න තැනකට එනවා එතකොට අපි ඒක හුරුවෙන් හදා ගන්නවා එතන ස්වර සන්ධියේ ගැටලුවක් නැහැ නේද අපි ඊළඟ එකට යන්නද දෙවෙනි එක දෙවෙනි එකට යන්නද ආ පහෙන් පහ ගත්ත අයත් ඉන්නවා ඒකනේ එහෙනම් අපි යනවා ඊළඟ සන්ධියට පූර්වස්වර පූර්වස්වර ලෝප සන්ධිය ලෝප දෙවෙනි එක මොකද්ද පූර්වස්වර ලෝප සන්ධිය දෙවෙනි එක කියන බලන්න පූර්වස්වර ලෝප සන්ධිය ඔක වෙන් කරගමු පූර්ව ස්වර ලෝප ඔන්න අර්ථය බලා ගන්න පූර්ව කියන්නේ මුල මුල් ස්වරය කියන්නේ ස්වර අකුර ලෝපේ කියන්නේ ඉවත් කිරීම මුලින් තියෙන ස්වරේ ඉවත් කිරීම එහෙනම් පූර්ව ස්වර ලෝප සංදිය කියන්නේ මොකද්ද මුලින් තියෙන ස්වරේ ඉවත් කිරීම දැන් හොයමු මුලින් තියෙන ස්වරේ කොහෙද තියෙන්නේ දැන් සංදි වෙන පද දෙකේ මේ තමයි සංදි වෙන පද දෙක මේක තමයි දැන් පූර්වස්වර ලෝපෙන් හදා ගන්න ඕනේ පද. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ මේ මුල් ස්වරය පූර්වස්වරය මේ පූර්වස්වරය ලොක් කරන්න කිව්වම මෙතන තියෙන අකුරද ලොක් කරන්න ඕනේ. පොතේ නේද එකක්ද? නෑ. හොඳට අහගන්න. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග. ඔය තියෙන්නේ මුල් පදේ අග ස්වරය. මෙන්න මේ ස්වරය මොකක් කිරීමද ලොක් කිරීම. පද කරන්න ඕනි ලොක් කරන්න ඕනි. එතකොට සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන ස්වරය ලොක් කරලා අග ස්වරය මොකද්ද කරන්න ඕනි ලොක් කරලා අග පදේ මුලත් එන්න ඕනි ස්වරයක් මෙන්න මෙතන තියෙන ස්වරයක් සමග එකතු කරන්න ඕන එකතු කරන්න ඕනි එහෙනම් සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග ස්වරයක් ඇවිල්ලා ඒ ස්වරය ලොක් කරලා මොකක් කරලාද ලොක් කරලා අගපදේ මුල තියෙන සොරයත් එක්ක නැවත එකතු කරන්න ඕන. නැවත එකතු කරන්න ඕන. දැන් මට කියන්න මේකට ඕනි ආයුධ මොනවද? පළවෙනි ආයුධය දන්නවා ලෝපය. ලෝපය විතරක් ඇතිද? ලෝපය විතරක් ඇතිද? තව මොකක්ද ඕනි? මේක හදා ගන්න නම් දැන් තව මොනවද ඕනි? කියන්න ඔකට. ආරෝපණ අන්න හොඳයි එකනේ දෙන්නේ කින්න මීටරේ ආරෝපණී ආරෝපණේ කියන එක සංදි 10ට ඕන ඒකටවත් සංදි 10ට කිව්වම සමහර ඒවාට ඕනේ ආරෝපණී කියන එකට බොහෝ සංදි ප්‍රමාණයකට ඕන ලෝපේ කියන එකත් ගොඩක් ඒවට භාවිතා වෙනවා ආරෝපණී කියන එකත් නිතර භාවිතා වෙන දෙකක් එහෙනම් මේ ආයුධ දෙක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන එනම් පූර්වස්වර ලෝපය කරන්න පූර්වස්වරය ඉවත් කරන්න අපිට ලෝපය කියන එකක් ඕනි. ඒ වගේම තමයි ආපෝ අකුර එකතු කරන්න එපා. එකතු කරන්න ආරෝපණය කියන එකක් දැනගෙන ඉන්න ඕන. එහෙනම් පූර්වස්වර ලෝප සංදේය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මෙහිම ලියා ගන්න. පූර්වස්වර ලෝපය යනෝ පූර්වස්වර ලෝපය යනෝ සංදි වෙන පද දෙකේ සංදි වෙන පද දෙකේ මුල් පදයේ අග ස්වරය මුල් පදයේ අග ස්වරය මුල් පදයේ අග ස්වරය ලොක්කොට ලොක්කොට කියන එක වරහන් ඇතුලේ දාගන්න එම ස්වරය ඉවත් කොට එම ස්වරය ඉවත් කොට වරහන් ඇතුලේ සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග ස්වරය ලොක්කොට ලොප්කොට සිද්ධ කරන සන්ධිය පූර්වස්වර ලෝප සන්ධිය කියලා විතරක් දාගන්න. අය එකතු වෙනේම කියන්න ඕනේ නෑ.
සිද්ධ කරන සන්ධිය පූර්වස්වර ලෝප සන්ධිය නම් වේ. හරිනේ? එහෙම දාගන්න. මෙන්න මේක තමයි කරන්න තියෙන වැඩේ. ඒ තමයි සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන සොරේ ඉවත් කරන්න. සොරේ ඉවත් කරලා මේ පද දෙක එකතු කරමු. ඇයි මේක ඉවත් කරන්නේ? ඇයි පූර්වස්වර ඉවත් කරන්නේ? මේ වචන දෙක එකතු කරද්දී මේ පද දෙක දෙපැත්තේ පද දෙක එකතු කරද්දී මේක අපිට බාධාවක්. මෙතන තියෙන අකුර අපිට බාධාවක් නිසා ඒ අකුර අපිට ඉවත් කරන්න බැහැ. ඇයි අපිට බාධාවක්? එහෙනම් මේ වචන දෙක එකතු කරන්න ඉන්න එකම බාධාව මේක නම් මේක සුන්නත් දෝලි වෙන්න විනාශ කරලා දාන්න ඕනේ. පැත්ත පළාතෙන් නැති වෙන්න අයින් කරන්න. පැත්ත පළාතකට ඒ ගන්න බැරි වෙන්න ඉවත් කළා ඉවත් කරාට පස්සේ අපිට මේ දෙක ගලපන්න chance එකක් එනවා. අන්න ඊට පස්සේ අපි ගලපනවා. පැහැදිලි නේද? අපි උදාහරණ වලින් කතා කරමු. උදාහරණයක් ගමු. ලේසි මේකක්. ගෙන ආවා. දැන් ගෙන ආවා කියන එක හරි ලේසියිනේ. ගෙන ආවා. බලමු දැන්. සන්ධි වෙන පද දෙකේ අගපදයේ මුල සොරේ නම් ඔන්න හරි. මෙතන මේක හොයාගත්තා. අගපදයේ මුල් පදයේ අග සොරේ පො. දැන් අපිට ණයන්නක් විතරයි පේන්නේ. දැන් මේකේ අග අකුර කියන්නේ සංගෙන ආවා කියන එකේ අග අකුර මොකද්ද? අග අකුර. නෑ කට්ටිය දහසන්නේ. දැන් මතක තියාගන්න මේ ණයන්න හැදිලා තියෙන්නේ අල් ණයන්නයි අයන්නයි එකතු වෙලානේ. මොකද එකතුලා තියෙන අල් නයන්නයි අයන්නයි මොකද්ද තියෙන්නේ අල් නයන්නයි අයන්නයි දැන් ඒක පැහැදිලිද මේ දෙක එකතුලානේ න හැදිලා තියෙන්නේ එහෙනම් මේ වචනේ අග අකුර නයන්නද අයන්නද අයන්න දැන් තේරුණා නේද එහෙනම් අග අකුර මේ විසන්ති කියලා දානවා විසන්ති ඔන්න මේ ඊළඟට දෙවෙනි පීවරෙන් අපිට අකුර හොයාගන්න වෙනවා. දැන් මේකේ අග අකුර හැංගිලා ඉන්නේ බය. දන්නවද දැන් මේක බාධාවක් වෙන්නේ හැංගි තමයි මේ දෙන්නට එකතු වෙන්න දෙන්නේ නැතුව මේ බාධාවක් ඩායි. හැංගි. කරිල්ල සටනක් තියෙනේ. දැන් අපිට හැංගිලා ඉන්න එක එළියට ගන්න වෙනවා. හැංගිලා ඉන්න එක එළියට ගන්න නම් අපි මේකේ තියෙන ස්වර ව්‍යංජන වෙන් කරන්න ඕන. ස්වර ව්‍යංජන වෙන් කරද්දී අයන්න එළියට එනවා. ඔන්න දැන් අයන්න එළියට ගන්න. ඔන්න දැන් අග අකුරත් අයන්න මුල්පදයේ අගපදයේ මුල් අකුරත් අයන්න. ඔන්න දැන් සන්ධි වෙන තැන් දෙක අපි අල්ලගන්න. ඔන්න අග අකුර එළියට අරන් තියෙන. හරිද? මේකට අපි කියන ස්වර ව්‍යංජන වෙන් කිරීම. ස්වර ව්‍යංජන වෙන් කිරීම. මොකද සැඟවිලා ඉන්නකොට අපිට සිද්ධ වෙනවා හොයලා ගන්න. ඇංගිලා ඉන්න එකනා හොයා ගන්න වෙනවා. හොයාගෙන නිකන් ඉන්නේ නෑ. ඊළඟට අපි ඊළඟ පීවරෙන් මොකද කරන්නේ? දැන් ඇංගිලා ඉන්න එකනා එළියට ගත්තනේ. එළියට අරගෙන අපි මෙයාව ලොක් කරනවා. සම්පූර්ණයෙන් ඉවත් කරලා දාන. ඒකට අපි කියනවා ලෝපය. මොකද්ද? ලෝපය. දැන් ඉවත් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඉතුරු වෙනවා. ගෙන් ආවා. දැන් ආපහු ගෙන් ආවා කියනකොට දැන් ආපහු අපි යනවා නේද පුසර සන්ධියකට වගේ එකක්. දැන් මෙතන සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග ව්‍යංජනයක් තියෙනවා අග පදයේ මුල සොරයක් තියෙනවා. එහෙනම් මේ දෙක එකතු වෙනවා කියලා අපි දන්නවනේ. එකතු වෙලා හැදෙන වචනේ මොකද්ද? එකතු වෙලා හැදෙන වචනේ අල් නයන්නයි ආයන්නයි එකතුනාම නා වෙනවා. එතකොට ගෙනා වා. ගෙනාවා කියන්නේ සන්ධිය. මම මෙතන ඉඩ නැති හින්දා මේ පැත්තට ගත්තේ. ඉඩ නැති හින්දා ගත්තේ. එහෙනම් එතකොට සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග සොරයක් ඇවිල්ලා ඒ සොරය ලොක් කරලා ඒ සොරය මොකක් කරලාද ලොක් කරලා ඉතුරු වෙන ව්‍යංජන අකුරයි සොරයයි එකතු කරලා සිද්ධ කරන සන්ධියට අපි කියනවා පූර්වස්වර ලෝප සන්ධිය. කෙටියෙම කිව්වොත් මොකද්ද සන්ධිය? සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග සොරය ලොක් කරන එක කරා. සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග සොරය ලොක් කරලා පද දෙක එකතු කරලා හදාගන්න සන්ධිය තමයි පූර්වස්වර ලෝප සන්ධිය කියලා කියන්නේ. උදාහරණ ලියාගෙන තව උදාහරණ වලට යන්න. ගෙන ආවා කියන එක. මේක උදාහරණ දෙක තුනක් කරද්දි හොඳට ඔළුවට වැටේ.
හරිනේ. ඊළඟට අපි ගන්නවා දකුණු අත. මේක විසන්ධිය. විසන්ධිය කියන්නේ වෙන් වෙලා තියෙන පද දෙක. දකුණු අත. දකුණු අතේ මේ තමයි මුල් පදේ, මේ තමයි අග පදේ. දැන් මුල් පදේ අග ස්වරයේනේ ලොක් කරන්න ඕනේ. පූර්වස්වර ලෝපය කියන්නේ මොකද්ද? සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග අකුර තමයි ලොක් කරන්න ඕනේ. දැන් අග අකුර හොයමු. අගාකුර හොයන්න නම් ස්වර ව්‍යංජන අපිට වෙන් කරන්න වෙනවා. දකුණු මේකේ අල්න යන්නයි උයන්නයි එකතු වෙලානේ නූ හැදිලා තියෙන්නේ. ඔන්න උයන්නේ එළියට ගත්තා. ඊළඟට අත. මේකට කියනවා ස්වර ව්‍යංජන වෙන් කිරීම. අර ඉස්සර ලිව්වකම දාගන්න. එතකොට දැන් ඔන්න අග අකුර එළියට අරගෙන තියෙනවා. දකුණු උ අත. විභාගෙට මේ පියවරවල් ටික ලියන්න නෑ හොද? බයි වෙන්න එපා. ඔයාලට තියෙන දකුණු අත දුන්නම දකුණු මේ විසන්ධි කරන්න එක්ක සෝරි සන්ධි කරන්න එහෙම නැත්නම් විසන්ධි කරන්න ඉච්චර. දැන් මේකේ සන්ධි වෙන පද දෙකේ අග පදේ මුල් පදේ අග තියෙන ස්වරය මොකක්ද කරන්න කියන්නේ? ඉවත් කරන්න. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ තියෙන මුල් පදේ අග ස්වරයක් තියෙනවනේ. ඒ ස්වරය මොකක්ද කරන්න ඕනේ? ඉවත් කරන්න ඕනේ. ඇයි ඉවත් කරන්නේ? මේ දෙක එකතු කරන්න බාධාවක් නිසා. ඔන්නේ ඉවත් කරා. ඉවත් කරන එකට අපි කියනවා ලෝපය. මොකද්ද? ලෝපය. පූර්වස්වර ලෝපය කියලා ඕනනම් දාන්න මම කැටියෙන් ලෝපය කියලා දාන්නේ පූර්වස්වර ලෝපය. ඊළඟට ඉතුරු වෙන්නේ දකුණු අත. දැන් පළවෙනි ක්‍රමයට යනවා අල්න යන්නයි අයන්නයි තියෙන්නේ. ඒ වගේ ස්වරයක් ව්‍යංජනයක් දෙපැත්තේ තියෙනවා දැක්ක ගමන් එකතු කරන්න පුළුවන් න කියලා. ඇයි අල්න යන්නයි අයන්න එකතු කරාම න හැදෙනවා. එතකොට දකුණු නත. දකුණුත කියන්නේ සන්ධිය. ඒක උනේ කොහමද? සන්ධි වෙලා තියෙන පද දෙකේ නැත්නම් විසන්ධි වෙලා තියෙන පද දෙකේ සන්ධි කරන පද දෙකේ මුල් පදේ අග අකුර ඉස්සෙල්ලා හොයාගන්න. මුල් පදේ අග අකුර හොයන්න එපා. පූර්ව ස්වරය හොයන්න. මුල් ස්වරය කොහෙද තියෙන්නේ කියලා හොයන්න. හොයාගෙන අන්න එක ලොක් කරන්න. මුල් ස්වරය කිව්වම මේවයි තියෙන ස්වර නෙමෙයි. හොඳ මේ මුල තියෙන ඒවා නෙමෙයි. හොඳ පටලව ගන්න එහෙම නැහැ. මම කිව්ව සන්ධියක් සිද්ධ කරද්දී සන්ධි වෙන්නේ මෙන්න මේ තැන් දෙක විතරයි කියලා. මෙන්න මෙතන තමයි සන්ධි කරද්දී අපිට අදාළ වෙන්නේ මේ මේවයි අකුරු අදාළ වෙන්නේ නැහැ. මම නැවත නැවත මතක් කරන්නේ ඒක පටලව ගණී කියන බයට. තේරුණා නේද? පටලව ගන්න එහෙම නැහැ. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අගට සොරයක් එන්නත් ඕනේ. සොරය ලොප් වෙනවා. ලොප් කරලා පද දෙක එකතු කරගන්න එක තමයි පූර්වස්වර ලෝප සන්ධිය කියලා කියන්නේ. හරි. ලියා ගන්න ඕක. හරි නේද? මකනවා මකනවා. ඊළඟ තව උදාහරණයක් අපි අරන් බලමු. දින ඉසුරු. දින ඉසුරු. දින කියන එක මුල් පදේ, ඉසුරු කියන එක අග පදේ. දැන් දින කියන එකේ අග අකුර මොකක්ද? අයන්න. ඒක අපි හොයා ගන්න ඕනේ. කොහොමද හොයන්නේ? ස්වර ව්‍යංජන වෙන් කරලා. අයන්නක් තියෙනවා. ඊළඟට ඉසුරු. මේක විසන්ධිය. මේක ස්වර ව්‍යංජන වෙන් කිරීම. දැන් ඊතර ඔන්න අග අකුර හොයාගත්තා. අග අකුර අයන්න. අග අකුර මොකද්ද කරන්න ඕනි? මොකද කරන්න ඕනි? ලොක් කරන්න ඕනි. මොකද්ද කරන්නේ? ලොක් කරනවා. ඉවත් කරලා දානවා. ඇයි? බාධාවක් වෙන නිසා. සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග අකුර අපිට බාධාවක්. ඒ නිසා අපි ඒක ඉවත් කළා. ඉවත් කරන එකට අපි කියනවා ලෝපය. මොකක්ද කියන්නේ? ලෝපය. එතකොට ඉතුරු වෙන්නේ දෙන් ඉසුරු. මේ දෙක එකතු වෙනවා නී බවට පත් වෙනවා. දිනි සුරු. මේක සන්ධි. කාටරි නොතේරිච්ච කෙනෙක් ඉන්නවද? නොතේරිච්ච කෙනෙක් ඉන්නවද ඔය ටික? ඔකත් ලියා ගන්න. දින ඉසුරු
dini suru wena widiya thamai oy katha karanne. අපි ඊළඟ එකට යනවා. දැන් ඔයාලට තනියෙන් හදන්න දෙන්නේ. තනියෙන්. ඊළඟට මේක හදන්න. පළවෙනි එක මැද ඇඟිල්ල. ඊළඟ එක සුර ඉඳු. ඊළඟ එක යන්න ඕනේ. ඕනේ. යන්න ඕනේ. පෝරණ ඇදුරන්. පෝරණ ඇදුරන් කියලා. නළු අඟන. නළු අඟන. සුළු ඇඟිල්ල. සොළු ඇඟිල්ල. දුර ඉන් දුන්නද නෑ. දුර ඉන් සතුරු ආ. ඊළඟට අර විදිහට හදාගන්න යන ටිකක් වෙලා ගියත් කමන්නේ. ඉමීට අරන් හදාගන්න. මොකද ඔක්කොම පුළුවන් වෙන්න ඕන. ඊට කල ඕ මේ වර විභක්ති ප්‍රත්‍ය එකතු කිරීම ප්‍රකෘති හා ප්‍රත්‍ය එකතු කිරීමේදී හදන සංදි ආවටි ගැටි කීයක් තියෙනවද බලමු. 1 2 3 4 5 6 7 8 9 ආ තව එකක් දාමු 10ක්. එකක් 10න් බලන්න පුළුවන් නේ. ඊළඟ එක අපි ගමු. ලකුණු එන. හොඳයි ලකුණු නේ. ලකුණු එන. හරි පටන් ගන්න. සූට්ටක් වෙලාව ගතර කමන්නේ. කොහොම හරි කරලා හදන්න.
ඉවරුණාම ඉක්මනට කියන්න හොඳේ ඉවරයි කියලා. පාක්වත් ඉවරද දැන්? උත්තර ටික කතා කරන්නද? ඉවරයි හාමුදුරනි. හරි, එහෙනම් බලමු උත්තර ටික. පළවෙනි එක මම මේක මකන්නම් පීවරෙන් පීර ලියනවා. මම අහනකොට කියන්න උදාහරණ ටික හොඳ. පළවෙනි එක මැද ඇඟිල්ල. අන්න මුල් පදේ තමයි මැද. ඇඟිල්ල කියන එක තමයි ඊළඟ පදේ. මැද කියන එකේ අගපදේ හොයාගන්න එපා. මැද කියන එකේ අගපදේ තමයි අගාකුර. ඔන්න අගාකුර හොයාගත්තා. මැද අකුර අගාකුර හොයාගෙන මොකද කරන්න ඕනි? ලොක් කරන්න ඕනි. එනම් මේ අයන්න ලොක් කරලා දැම්මයි සම්පති කරන්න බාධාවක් නිසා. ඉතුරු වෙනවා එතකොට මැත් මේ කල්දා යන්න මැත් ඇඟිල්ල මේ දෙක එකතු වෙනවා දෑ වෙනවා. එතකොට මැද ගිල්ල. ඔන්න මැද ගිල්ල වෙන හැටි. මේක විසන්ධිය, මේක සන්ධිය, මේක ලෝපය, මේක ආරෝපණය. ඒක දන්නවන්නේ. ඔන්න පළවෙනි එක ඇදෙන විදිය. හරි නම් හරි දාගන්න. ඔය පියවරවල් වලටම දැන්ට හදන්න. මොකද හුරු වෙන කාලේ ඔහොම හදමු. පස්සේ අපිට විභාගෙදී හැදෙන විදිය ලියන්න දෙයක් නැහැ. ඊළඟ එක මොකද්ද? සුරේඳු. සුරේඳු. සුරේඳු කියන එකේ මුල් පදේ මේ අග පදේ මේ. දැන් මුල් පදේ අග සොරය. නැත්නම් මුල් සොරය හොයන්න එපා. මුල් සොරය කියලා කියන්නේ මේ සන්ධි වෙන පද දෙකේ අග තියෙන සොරය. මුල් සොරය කියලා කියන්නේ මුල් පදේ සොරය කුවා පූර්ව සොරය කුවා මෙතන අග තියෙන සොරය හොඳේ. ඒක හොයන්න නම් සොර ව්‍යංජන වෙන් කරන්න ඕනේ. අර රයන්නේ තියෙන අයන්න එළියට ගත්තා. එළියට අරගෙන ඔන්න අග පදේ හම්බුණා. මම දැන් ඊළඟ පියවර වලට යනකොට මෙතනින් මේක ඉවර කරන්න. එතකොට මේ අග තියෙන අයන්න අපිට බාධාවක් නිසා ඉවත් කළා. ඉවත් කළාම ඉතුරු වෙන්නේ මෙන්න මෙච්චර. සුර් ඉඳු. එහෙනම් මේ දෙක එකතු කරන්න පුළුවන්. අර රයන්න එකතු නාම දී වෙනවා. සුරි ඉඳු. ඔන්න සුරි ඉඳු හැදෙන විදිය. එකත් හරිනම් හරි දාගන්න. ඊළඟ එක යන්න ඕනේ. යන්න ඕනේ. අන්න මුල් පදේ මේ අග පදේ. මේකේ මුල් සොරය හොයන්න නම් මේකේ තියෙන සොර ව්‍යංජන වෙන් කරන්න ඕන. යන් අ කියන එකක්. මේ මුල් පදේ මේ අග පදේ. දැන් සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග සොරේ ලොක් කරන්න කියන්නේ මේක බාධාවක් නිසා ඔන්න ඉවත් කළා. ඉතුරු වෙන්නේ එතකොට යන්. ඊතර මේ අල් නයන්නයි ඔයන්න එකතු වුණාම නෝ වෙන. ඊතරවට යන් නෝ නෑ. යන් නෝ නෑ. ඔය විදිහට තමයි හැදෙන්නේ. ඊළඟ එක. දැන් මේ ඔයාලා හදපුවා. හරිද කියලා බලන්න තමයි මේ ටික කරගෙන යන්නේ. ඊළඟ එක පොරණ හැදුරු. පොරණ ඇදුරන්නේ ඇඳුරා.
පුරණ කියන පැරණි අඳුරන් කියන එක. මේකේ මුල් පදේ මේක. මුල් පදේ දැන් පූර්ව ස්වරය හොයන නම් මේකේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. දෙවෙනි පියවර පොර ඊ අ ඇදුරන්. ඒතර මේක අපිට බාධාවක්. මේ මුල් පදේ අග තියෙන අකුර බාධාවක් ඉවත් කළා. ඉවත් කළා මිතුරු වෙන්නේ මෙච්චරයි. අල් නයන්නේ අයන්නේ එකතු නාම නෑ වෙනවා. එතකොට පොර නැ දුර ඔන්න විදිහට හැදෙන පොර නැ දුර. මේක විසන්ධිය, මේක සන්ධිය, මේක ලෝපය, මේක ආරෝපණය. ඒවා මුල් උදාහරණවලදී අපි කතා කළානේ. කතා කරපු නිසා ඒ ටික දාල වෙන්නේ. දැන් මේක ඔළුවට ගිහිලා තියෙන්නේ. මේ ඔයාලා ලියපුවා හරියට කියලා බලන්න තමයි මේ උත්සාහයක් දරන්නේ. ඊළඟ එක නළු අංගන. නළු අංගනනේ. ඔන්නෝක නම් පොඩ්ඩක් ඔයාලා වරද්දගත්තත් දන්නේ. නළු අංග නෑ. නළු අංගන කියන එක මේ තමයි මේ ලයන්නේ ලූමේ. මේ ලයන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ලයන්නට උයන් එකතු වුණාම හැදෙන ලූ තමයි මේ. මේ ලයන්නට උයන් එකතු වුණාම හැදෙන ලූ මේ. ඔන්න පටලව ගන්න එපා. මේ දෙක ඉස්සල් උළුවේ තියාගත්තත් එහෙම ලේසියි. නළුවංගන. නළුවංගන කියන එක විසන්ධි කරන්න. මේ නළුවංගන කියන එක ස්වර ව්‍යංජන වෙන් කරන්න බෑ. මෙතන තියෙන අග අකුර හොයන්න. කොහොමද දෙන්නේ? නළ උ. දැන් දැක්කනේ. ඔන්න මුරුද්දද ලයන්න ආවේ. ඇයි මුරුද්දද ලයන්න ආවේ? මේ ලූ කියන්නේ මේකේ ලුයන්න. අය උයන්නත් එක්කනේ තිබුණේ. මේ දෙක එකතු වුණාම අපෝ මේක වෙනවා. එතකොට මේකේ සන්ධි කරද්දී මේක අපිට බාධාවක් නිසා මේක අපි ඉවත් කළා දාන්න. ඉවත් කරාම ඉතුරු වෙනවා ආ මුරුද ලයන්නයි. සෝරි මේක හල් කරන්න. හල් අකුර හල්. මොකද උයන්න ගියාට පස්සේ අය නිකන් ලයන්න තියෙන්න බෑනේ. ඊට පස්සේ මේක හල් අකුරනේ. මේ දෙක එකතු වුණාම ල බවට පත් වෙනවා. මුරුද ල. ඊට පස්සේ නල ගන්න. ඔන්න නලගෙන හැදෙන විදිහ. නලගෙන ඊළඟ එක සුළු ඇඟිල්ලද? සුළු ඇඟිල්ලනේ. හරි නේද? ඔව් හරි. සුළු ඇඟිල්ලත් එහෙමම තමයි. මේක මුල් පදේ. මුල් පදේ අග තියෙන ස්වරය හොයා ගන්නවා. කොහොමද හොයා ගන්නේ? මේ ලු යන්නේ ස්වර ව්‍යංජන වෙන් කරලා. උයන්න ස්වර ව්‍යංජනෙන් ගා හා මුරුද අල්ල යන්නයි ඒක උයන්නක් තියෙනවා. ඊළාට එංගිල්. ඊට පස්සේ අපිට මේක සන්ධි කරද්දි මේක බාධාවක්. මේ අල්ල යන්න උයන්න අපිට බාධාවක් නිසා අපි ඒක ඉවත් කරලා දානවා. ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන්නේ සුල් ඇංගිල්. ඊට පස්සේ මේ දෙක එකතු වෙනවා ල බවට පත් වෙනවා. සුල් ඇංගිල් සුලංගිල්. මේ දෙක තුනම ලැ වෙනවා. සුලංගිල් දැන් මතක තියාගන්න නිතරම පූර්වස්වර ලෝප සම්පතියේදී මුල් පදේ අග තියෙන ස්වරය ඉවත් කරන්නේ. මුල් පදේ අග ස්වරය. ඒකට තමයි පූර්වස්වරය කියන්නේ. පූර්වස්වරය කියන්නේ මුල් පදේ තියෙන ස්වරය කියන එක. ඒක තියෙන්නේ සන්ධි වෙන පද දෙකේ අග. මුල් පදේ අග. මුල් පදේ අග නේද? මුල් පදේ අග තියෙන්නේ. මුල් පදේ මුල එහෙම නෙමෙයි අග තියෙන්නේ. පැහැදිලි නේ? හරි. ඒකත් ඉවරයි. ඊළඟ මොකද්ද? ඊළඟ එක දුර ඉන්. දුර ඉන්නේ. දුර ඉන්න. ඇදිලම ඉවරයි නේද? තෝරන්නේ දුර් අ ඉ ස්වර ව්‍යංජන වෙන් කළා. මේක තමයි අගපදේ. මේක අපිට බාධාවක් නැත්නම් මුල් පදේ තියෙන ස්වරය ඒක බාධාවක් එක ඉවත් කරලා දැම්මා. ඉතුරු වෙන්නේ දුර් ඉන් කියන එක. මේ දෙක එකතු කළා ඊ වුණා දුරි. මුළු දුරින් හැදෙන විදිය නිතරම මතක තියාගන්න. මුල් පදේ තියෙන ස්වරය ඉවත් කරන එකට තමයි පූර්ව ස්වරය කියන්නේ. පූර්ව ස්වර ලෝපය. ලෝපය කියන්නේ ලොක් කරනවා. ලොක් කරනවා. මේ ඉවත් කරන එකට කියන්නේ අපි පූර්වස්වර ලෝපය.
මේ එකතු කරන එකට කියන්නේ ආරෝපණ. අර මුලින් ඉගෙන ගත්ත සන්ධි කාර්ය වලින් තමයි මේක කරන්නේ. ඊළඟ එක එකද සතුරු ආ සතුරු ආ සන්ධි වෙන පද දෙකේ මුල් පදයේ අග ස්වරය ඉවත් කිරීමට අපි කියන පූර්ව ස්වරය මොකක්ද අග ස්වරය සතු ර උ මේක තමයි ඒ ස්වරය ආ එහෙනම් මේක බාධාවක් නිසා ඉවත් කළා ඉතුරු වෙනවා අර යන්නේ දෙක මේ දෙක එකතු වුණාම රා වෙනවා සතු අර විසන්ධි සන්ධි කියනවා දාගන්න මේක විසන්ධිය මේක ලෝපය මේක ආරෝපණය මේක සන්ධි ඊළඟ එක එල ඕ එල ඕ ඒවත් අර ලේසියිනේ කල ඕ මේ මුල් පදේ මේ අග පදේ මේක අග ස්වරය හොයාගන්නේ ස්වර ව්‍යංජන වෙන් කරලා මේ අල්ලා යන්නේ තියෙන අයන්නේ එළියට දැන් ඔන්න මුල් පදේ අග ස්වරය හම්බුණා මේක බාධාවක් අපිට මේ දෙක එකතු කරන්න දෙන්නේ ඒ නිසා ඉවත් කරා ලොක් කරා ඉතුරු වෙන්නේ ඊට පස්සේ අල්ල යන්න වැන්න එකතුනාම ලෝ වෙනවා කලෝ දැන් ඔයාලට මේක හදාගන්න ඇද්දි මෙහෙම එකක් හිතෙන්නේ නැහැ මේක හදලා හදලා දැන් එපා වෙලා වගේ එකක් අයියෝ දැන් දන්නව වැඩි දැන් මේක හැදෙනව වැඩි වෙනකොට උදාහරණ ගොඩක් යනකොට හිතෙනවා කම්මැලි කියලා දැන් ඇයි දැන් ඕක අපි දන්නවනේ එහෙම අදහසක් එනව නේද අපි ඕක දන්නවනේ ওই මැද වගේ අදහසක් එන්නේ නැද්ද අන්නේ අදහස එනවා නම් මරු මේ වෙලාවේ ඇයි ඒ කියන්නේ ඔයාලා ඒක දන්නවා වැඩි එන හොඳටම තේරිලා කියන අදහස ඕක මට දැන් තේරෙනවා මම දන්නවා දැන් හැදෙන විදිය අන්නේ අදහස එන්න ඕනි ඔළුවට ඊළඟ එක ලකුණු n ලකුණු n මේකත් එහෙමනේ කොහමද එන්නේ මේක ස්වර ව්‍යංජන වෙන් කර ගන්නව ඉස්සරලා ලකුණ u මේක තමයි මුල් පදේ මේක මේ අකුර අපිට බාධාවක් ඉවත් කරා ළඟට ලකුණ අල්න යන්න යන්න එකතු වුනාම නේ වෙනවා නෑ ඒතර හැදෙනවා ලකු නේ ලකුනේ ලකුනේ පැහැදිලිනේ 10ම හරිනේ 10ෙන් 10ම හරියයි 10ෙන් 10ම හරියයි දාන්න මගේ දෙක හරි ගාන දාන්න කී වුණත් කමන්නේ 10ෙන් 8යි 7යි 6යි 1යි 0යි ඔක්කොම දාන්න ආ හොඳයි 9යි 1යි මොකද්ද වැරදුනේ නමේ අතේජ මොකද්ද වැරදුනේ නලගෙන මේ මුදලා නෙමෙයි දැන් මේ හා හා හරියයි අනිත් අය 10ෙන් 10 යනවා අනිත් අය දාන්න නැති අය තියෙන කම්මැලිව අර ඉලක්කම ගහ ගන්න කම්මැලියෝ ටිකක් ඉන්නවා 8ක් පාගද 8 හැදිච්ච එකනාගේ ල තමයි මං හිතන්නේ වැරදින්නේ වලට වැරදුනා නම් වැරදෙන්නේ මුර්ධද ලු යන්න තිබිච්ච තැන නේද ඒ 8 තිබිච්ච එකේනා 9 තිබිච්ච හැමෝම ඔව් ආමුදුරුවෝ සිවන් කිටත් එහෙමද සිවන් ගේ මොකද වැරදුනේ හලෝ ගේ සමීති සමීතිද මොකද්ද වැරදුනේ හරි මේ ටික අඳුරු සීඑස්සී නුවනග නුවනග සීඑස්සී නුවනග දිගා ඔය දැන් ඔය විසන්ධි කරන්න තියෙන්නේ පීවර වල ටික ඕනේ නිකම්ම විසන්ධි කළොත් ඇති දැන් ඔයාලා විසන්ධි කළම පුළුවන් අරුණ නලු
පොඩි විසන්ති කරන්න බලන්න. මම ඉස්සරහින් විසන්ති කරගෙන ගියත් ඇති. දැන් උදාහරණ දාලා තියෙනවා මම හිතන්නේ උදාහරණ 13ක් විතර තියෙනවා හදපුවා. ඒ පහදන් හරි නේ හරි බලමු පළවෙනි එක කොහමද දැතෙන්න ඕනි සිය ඇසි ඇසි බොහොම හොඳයි නුවණ අග කියන එක නුවණ අග බොහොම හොඳයි දිගා කියන එක දිගා දිගා බොහොම හොඳයි දිනිදු කියන එක දිනිදු දින ඉඳු ඊළඟට අරුණලු කියන එක අරුණලු අරුණ අලු පහෙන් පහම හරි ගියායි දාන්න බලන්න පහයි පහයි හරි අනිත් අය දාන්න පහෙන් දෙකද තුනද එකද බිඳුවද මොනවද දාන්න තාම එහෙමනම් ආවේ නැහැ පහෙන් පහම තමයි යන්නේ බලන්න ගියාම දැන් සම්දි මටත් වඩාම බලන්න පුළුවන් හා දැන් උගන්න බලෝක කාට කාට හරි දැන් පුළුවන් නේද කාට කාට හරි කියලා දෙන්න මෙතන ඉන්න අයට බැරිද සන්දි වලට අලුතෙන්ම නෙමෙයිනේ ඔක්කොම ඉන්නේ නේ ඒ කියන්නේ මේ ඉස්කෝල ඉස්කෝල හැමති ඉගෙන ගන්න ඉන්නේ නේ එහෙනම් දැන් හොඳ මට්ටමක ඉන්න ඕනේ එහෙනම් දැන් ස්වර සන්ධියත් පූර්වස්වර ලෝප සන්ධියත් 100ට 100ක්ම තේරුණා නම් තේරුණා කියලා දාන්න පොඩ්ඩක් හරි තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියලා අපෝ ඒ දෙක ස්වර සන්ධියත් පූර්වස්වර ලෝප සන්ධියත් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තරම් තේරුමක් තියෙනවා Khatija, Nadun, Ruwanta, Sayuni, dan samaanin tawa kene kote kiyala denna puluwanda? Tawa kene kote kiyala deeme hakiyawak athi unada? Ah, 100ක් therilla thiyena. Remove ආයි තමුතුන් ආයි කොහෙවත් ඉගෙන ගන්න ඉතුරු කරගන්න එපා. මෙතනින්ම ඉවරයක් කරලා දාගන්න. අනිත් අය නැහැ නේ කියන්නේ. මට හැමෝගෙම අදහස් එහෙම ඕනේ. මොකද ඔයාලට තේරුණාද නැද්ද කියලා දන්නේ නැහැ නේද? සංජන ඉවංගි තරුෂි කල ඉන්න නිදිද නැත්තං ගෙදරට වෙලා ඈ ඇයි කැමරා ඔන් කරගෙන නැහැ නිදිදන්නේ නැහැ ෂොක් එක ඕන ඕන සන්ධියක් කියපුවා වගේ මට මොකටද මම නම් බුදිය ගන්නවා කියලා ඔලුව තියාගෙන බුදිද්දා තරු පෙහෙනවා විභාගෙට ගියා. ඊනෙන් තරු බලන්න බුදු. අපි යනමු යන්නේ අනිත් එකට එන. පරස්වර ලෝප සංදි. දැන් පූර්වස්වරය ඉගෙන ගත්ත එකට පරස්වරය පට්ටම ලේසි. පරස්වරය. පරස්වර ලෝප. පරස්වර ලෝපය කියන විතර මම දාන පරස්වර ලෝප සංදී පරස්වර ලෝප සංදී පරස්වර ලෝප සංදී පර ඊළඟට ස්වර ලෝපය පරස්වරය කියන්නේ සංදී වෙන පද දෙක තියෙනවනේ මෙන්න මේ පදයට පර පදය කියන මේකට පෙර පදය කියනවනේ පරස්වරය එන මේ සංදී වෙන පද දෙකේ
තියෙන සොරය ලොප් කිරීම තමයි මෙන්න මෙතන එන සොරය ලොප් කිරීම තමයි පරස්පර ලෝක සංදිය කියන්නේ. පූර්වස්වර ලෝක සංදිය මොකද කරේ? සංදි වෙන පද දෙකේ මුල් පදයේ තියෙන සොරය ලොප් කිරීම. ඒතර පරස්පර ලෝක සංදිය තු මොකද කරන්නේ? අග පදයේ සොරය ලොප් කිරීම ලේසියි. පරස්වරය හා පූර්වස්වරය. අමාරුද දැන් මේක ඉස්සල් ඉගෙන ගත්ත එකේ කන පිටි ඉගෙන ගන්න තියෙන්නේ. එනම් පරස්පරය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ලියා ගන්න. පරස්පර ලෝප සංදිය අනු පරස්පර ලෝප සංදිය අනු සංදි වෙන පද දෙකේ අගපදයේ මුල තිබෙන සංදි වෙන පද දෙකේ අගපදයේ මුල තියෙන සංදි වෙන පද දෙකේ අගපදයේ මුල තියෙන ස්වරය මොකද්ද? ස්වරය ලොප් කිරීම. ලොප් කිරීම සන්ධි වෙන පද දෙකේ අගපදයේ මුල තියෙන ස්වරය ලොප් කිරීම පූර්වස්වර ලෝපයයි. පූර්වස්වර ලෝපයයි සන්ධි වෙන පද දෙකේ අගපදයේ මුල තියෙන ස්වරය ලොප් කිරීම පූර්වස්වර ලෝප සන්ධියයි. එහෙනම් පූර්වස්වර ලෝප සන්ධිය කියන්නේ සන්ධි වෙන පද දෙකේ අගපදයේ තියෙන ස්වරයයි ලොප් කරන. මේක මාරම ලේසි. ඔයාලට දැක්ක ගම හිතේ යකෝ මේ මේ පරස්පර ලෝපය කියන්නේ කිරිතර. මිනි අබරණ. මිනි අබරණ මේ තමයි මුල් පදේ, මේ තමයි අගපද. දැන් සන්ධි වෙන පද දෙකේ අගපදේ මුල තියෙන සොරේනේ ලොප් කරන්නේ. මෙන්න මෙතන තියෙන සොරේ ලොප් කරන්න ඕන. කොතන තියෙන සොරේ? සොරේද සන්ධි වෙන පද දෙකේ මුල් පදේ අග තියෙන සොරේ ලොප් කරන්න ඕන. එහෙනම් මෙතන තියෙන සොරේ නේද ලොප් කරන්න ඕන? මෙන්න මේ අකුර තමයි ලොප් කරන්නේ. මේක අපිට බාධාවක්. අයන්න බාධාවක් නිසා ලොක් කරා. ඒකට අපි කියනවා පරස්පර ලෝපය. ඒතර ඉතුරු වෙන්නේ මිනි බරණ. මිනි බරණ ඉතුරු වෙනවා මිනි බරණ කියලා. අයි මේ දෙකේ එකතු කරන්න දෙයක් තියෙනවද? අකුරු අකුරු නෑනේ. පද දෙක එකතු කරන්න විතරයි තියෙන්නේ. මේ දෙකේ ළඟින් ලියන්න විතරයි තියෙන්නේ මිනි බරණ. මාරමලී තියා ආරෝපණය මුකුත් නෑ. මේකේ ලෝපයක් විතරයි තියෙන්නේ. පද දෙක ගලපන එක විතරයි අන්තිමට කරන්නේ. පද දෙක ගලපනවා. එහෙනම් සන්ධි වෙන පද දෙකේ අගපදයේ මුල අගපදයේ සොරය ඉවත් කළා. පද දෙක එකතු කළා. අගපදයේ සොරය ඉවත් කළා. පද දෙක එකතු කළා. අගපදයේ සොරය ඉවත් කළා. පද දෙක එකතු කළා. ඉතරයි තියෙන්නේ. සන්ධි වෙන පද දෙකේ අගපදයේ තියෙනවනේ. මෙන්න මේ අගපදයේ තියෙන සොරය, අගපදයේ මුල තියෙන සොරය ඉවත් කළා. පද දෙක එකතු කළා. අගපදයේ සොරය ඉවත් කළා. පද දෙක එකතු කළා. තේරුණා නේද? හරි. එහෙනම් මිනි බරණ කියන එක ලියා ගන්න. මිනි බරණ හැදෙන්නේ කොහමද? මිනි ආභරණ කියන එක. මිනි ආභරණ කියන එක. ඊළඟ එකට මම යනවා. මේක ලේසි උදාහරණ දෙක තුනක් දීලා ඉතුරු ටික ඔයාලට දැනන්න පුළුවන්. පිළි උතුරු කියන්න බලන්න මේක කොහොමද වෙන්නේ. දැන් සන්ධි වෙන පද දෙකේ අගපදේ මුල තියෙන සොරේ ලොක් කිරීමරනේ අපි කියන්නේ පරස්සොරේ කියන පරස්සොරේ. පරස්සොරේ කියන්නේ මෙන්න මෙතන තියෙන සොරේට තමයි පරස්සොරේ කියන්නේ. එහෙනම් ඕක ඉවත් කිරීමනේ. එහෙනම් මේක බාධාවක් නිසා මේක ඉවත් කළා. ඉතුරු වෙන්නේ මොකද්ද? පිළි තුරු. ඔන්න පිළි තුරු කියන එක හැදිච්චි. මොණි උතුමා. මම මෙතන හදන්නම් කොයි. මොණි පුතුමා. මේක මොකද කරන්නේ? උයන්න ලොක් කළා. මුනිතුමා කළා. එහෙනම් මේ සන්ධික මේ දෙක එකතු කරන්න බාධාවක් තිබුණේ මේ උයන්නනේ. උයන් ඉවත් කළද? මේක කොහෙද තිබුණේ? පරස්වරේ. නැත්නම් පරපදේ. පරපදේ මුල තිබුණේ. ඒ නිසා අපි ඒකට පරස්වරේ කියනවා. පරස්වර ලෝපය කියන්නේ ඒක. දියේති. දිය එති. ඊයන් අපිට බාධාවක්. ඒක ඉවත් කළා. දියති කියලා හදාගන්න. අනු අරුත්. අනු අරුත් අයන් අපිට බාධාවක්. ඒක ඉවත් කළා. පද දෙක එකතු කළා. අනු මාරම ලේසි නේ. පට්ට ලේසි නේද වැඩි? කොහොම ලේසි මේක. මුකුත් කරන්න නෑ. අගපදයේ තියෙන සොරය
ඉවත් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න උදාහරණ තුනක් මතන කතා කරා. මේ ටික හදන්න. බුදු අකුරු ගුරු උන් මුකුත් නෑ අගහ කුරු ඉවත් කරන්න විතරයි තියෙන්නේ. පැති ඉන් පැති ඉන් පැහැති මුදලි ඉඳු සුරංගන වියලි ඉඟුරු හරි ඔටි ගන්න හතක් තියෙන කොළු හතෙන් හතම හරියයිද කියලා ඕක නම් හරියනවා කියන්න එඩිගට ඉවරයිනේ ඇතන බලන්න මොකුත් නෑ කරම් තියෙන මොකක්ද ලොප් කරගෙන ගිය කොන ගෙන ලොප් කරගෙන ගිය ඉවර වෙනකම්ම ලොප් කළා ලොප් කළාට පස්සේ ඇදෙන්නේ බුදුවක් බුදුකුරු ගුරුන් පැතින් පැහැති මුදලිඳු සුරංගන වියලිඟුරු වියලිඟුරු මේ අකුරු ලොප් කළා පද දෙක එකතු කිරීම විතරයි කරන්නේ. පරස්පර ලෝප සංදිය තේරුණාද හොඳටම? පරස්පර ලෝප සංදිය. දැන් එකෙන් එක ආපහු කරන්න ඕනිද? මම හිතන්නේ නැහැ කරන්න ඕනි මේ කියලා. ඕනනම් කියන්න. උදාහරණ ටිකක් අපි විස්තර කරන්න. හතෙන් හතම හරි. අනිත් අයගේ? හතෙන් හත. සංදි මෙච්චර ලේසියි කියලා හිතුවද? සන්දි මෙච්චර ලේසියි කියලා හිතන් ඉති අමාරුයි කියලා. ඒකත් කියලා බලන්න පොඩ්ඩක්. මේ වෙනකන් සන්දි ලේසිද අමාරු කියලා හිතන් ඉති. ආ හත ඇතිද? හත 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 එනවා. සන්දි ලේසියි කියලා හිතන් ඉති අමාරු කියලා. මයික් ඔන් කරන්න කතා කළත් කමන්නේ. අපි ඉතල ඉගෙනගෙනත් තිබුණානේ. අදහසක් නැහැ නේ. ලේසිත් නැහැ අමාරුත් නැහැ. අපි දන්නේ නැහැ වගේ එකද? මගහන මේට මේක ඉගෙන ගන්න ඉස්සෙල්ලා මොන වගේ මට්ටමකද ඉන්නේ? මට දැනගන්න ඕනේ මේ මට්ටමේ අතර දැන් වෙනසක් තියෙනවද කියලා. දැන් ඔයාලා මේට ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ කොහොම හරි 10 වසරේදී. 10 වසරේදී ඉගෙන ගත්ත ටිකත් එක්ක මේට ඉස්සෙල්ලා ලේසි කියලා දිතන් හිටියේ. අවිමුක්තියට නම් ලේසි කියලා තිබුණේ. හොඳයි. අනිත් අයට? ඒ කියන්නේ විමුක්තියට සම්දි මේටි ඉස්සෙල්ලා ඉඳන්ම පුළුවන්. එහෙනම් හොඳයි. පුළුවන් වෙලා තිබුණා නම් හොඳයි. යදිකද යදිකද පොල් කියන දුන්න ටිකක් තේරුණා. හොඳයි. අනිත් අයට?
දැන් ඉන්න මට්ටමට වඩා එහා ගියපු ගම එකක් තියෙන නැත්නම් ඒ මට්ටමේම තාම තියෙන. හරි බර ප්‍රශ්න අහන්න ඉවන්නේ. උත්තර දෙන්න නැත්තේ? එතරම් අමාරු හොදහ. අමාරුයි කියලා කිව්වට ලේසි. සම්මා. ගොඩක් ගොඩක් හොඳ මට්ටමක ඉන්නවා. හොඳයි හොඳයි. දැන් මේක තවත් මතක තියාගන්න ක්‍රමයක් කියන්නම්. මේවා විභාගෙට අහන ඒවා අඩු වුණාට එකක් ප්‍රශ්නයක් දෙකක් ඇහුවට මේවා පුතේ ඔයාලට ජීවිතේට මොණි වෙනවා. ඇයි ලිපියක් ලියන්න ගියාම සිංහල පොතක් කියවනකොට ඔයාලා ඉතින් ආයි සිංහල භාෂාවෙන් වැඩ කරන්න ඉස්සරහට මොකද ලංකාවේ භාෂාව හෙට කන පිට ගහන්නේ නැහැ හෙට ඉංග්‍රීසි ජාතික භාෂාව කරන්නේ නැහැනේ අපිට ඉස්සරහට දිගටම කරන්න වෙන්නේ සිංහල භාෂාවෙන් ලිපි ලියන්න වෙයි සිංහල භාෂාවෙන් පොත් කියවන්න වෙයි පොත් ලියන්න වෙයි අන්න ඒ වගේ අවස්ථාවල මේවා හරි වටිනවා වචනවල අර්ථ දැනගන්න හරි වටිනවා වචන බෙදා ගන්න හරි වටිනවා ඒ නිසා මේවා අපතේ යන්නේව නෙමෙයි මේක තව ටිකක් මතක තව ටිකක් මතක තියාගන්න නම් ඔයාල කරන්න තියෙන යාළුවෙකුට උගන්න ඈ ඔය තියෙන ලෝභකම් අතෑරලා මේ තව කෙනෙකුට කියලා දෙන්න හරි අකමැතිනේ සමන්ට වඩා දැනගනි කියලා ඒ ගැති අතෑරලා තව කෙනෙකුට කියලා දෙන්න ඔයාලගේ ගෙදර ඉන්නව නම් 10 වසරේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කියලා දෙන්න වරෙන් මෙන්න මෙහෙන් වාඩියන්තුවට මම අද සම්දි උගන්වන්නේ කියලා වාඩි කරගත්තා සම්දි ටික කියන්නේ මන් දන්නවා මෙතන ඉන්න අය දැන් උගන්වන්න පුළුවන් නෝට් එක තියෙනවා නම් ඔය ලියාගත්ත ටික තියෙනවා නම් ඔක බල බලා සංදියක් කියන්නේ මේක. අපි පන්ති වල නම් ඕක කරනවා තව කට්ටිය දම්වල උගන්වනවා. 11වස් 10 වසරේදී උගන්වන්නේ අපි කරන්නේ පන්ති වලදී අපි උගන්වලා ඉවරුණාට පස්සේ යාලා ගෙන්නනවා ඉස්සරහට ගෙන්නලා කණ්ඩායම් වලට බෙදලා ඒ කණ්ඩායම් වලට බාර දෙනවා ඔයාද උගන්වන්න ඕනේ කණ්ඩායමට. එයා මේ කණ්ඩායමට උගන්වනවා. එයා සංදි ටික ඔක්කොම උගන්වනවා. උගන්නද්දී උගන්වන එක්කෙනාට ලොකුවට මතක ඉන්නවා අනිත් අයට ඒක සාපේක්ෂව මතක ඉන්නවා. අන්නේ වගේ මාරුවෙන් මාරුවට අපි හැම පාඩමක්ම පන්තිල ඉගෙනීම් කටයුතු වලට යොදවනවා. දැන් ඔයාලට එහෙම කරන්න හම්බෙන්නේ නැහැ නේද? නිසා ඔයාලට තියෙන ගෙදර කාට හරි උගන්න. කවුරුවත්ම නැත්නම් අම්මට හරි තාත්තට හරි උගන්න. ඈ එන්න මම අද සම්දි ටික උගන්වන්නම් කියලා. ඈ මේව පොඩි කාලේ ඉගෙන ගත්තේ නැහැ නේ දැන්වත් ඉගෙන ගන්නම් කියලා උගන්වන්න. එහෙම නැත්නම් ආච්චිට හරි කමන්නේ. ආච්චි මෙහෙ එන්න. ඈ පොඩි කාලේ අහලවත් නැහැ නේද කියලා උගන්වන්න තියෙනවා. මොන්ඩිසෝරි යන්නේ උන්ට එහෙම ගන්නන්න එපා මත. ටීචර්ත් එහෙම කියන්නේ උන්ට. තීරණ ටිකක් නැති වෙලා එයි ඉතවත්. කියන දැනුවා. කියා වැඩි හිටි කෙනෙකුට කියන්නේ වට තමයි. මතක හිටිනා. ඔයාලා ඉගෙන ගන්න ඕනම එක. ඒක ගණන් එහෙම අමාරුයි කියලා කියනව නේද? ඉස්කෝලේ ඉගෙනගෙන ආපු දවසේම ඊළඟ දවසේ උගන්නහම කාට හරි. ඈ මතක හිටිනවා මරුවට. ඊට පස්සේ මතක නැති කරන්න බෑ. ඉංග්‍රීසිත් එහෙම ඉස්කෝලේ ඉගෙන ගත්ත එක මරුවට තේරෙනවනේ ඉස්කෝලේදී. ආපු ගමන් කාට හරි උගන්නා. පොඩි කාලේ අපි කරපු දෙයක් තමයි අපි කටපාඩම් කරන්නේ කොහොමද දන්නවද? පාඩම් කරලා පාඩම් දෙන්නේ ගස්වලට. නිකන් පිස්සු වගේ නේද? පොඩි කාලේ අයියේ අපිට අර බය කෙනෙක් නැති වුණාම අපිට ගණන්න්න කියලා දෙන කෙනෙක් නැති වුණාම මොකද කරන්නේ? ගස් ටිකක් හොයාගන්න. පාඩම් කරනකොට කැලේ තියෙනනේ ගස්. ගස් ඉස්සරහට ගිහලා උගන්වනවා. ගස් ඉස්සරහට ගිහලා කියලා දෙන. නිකන් බලාගෙන ඉන්නකොට මූට මහා පිස්සෙක් නේ කියලා කියයි. නමුත් අපි එකින් කරන්නේ මොකක්ද දන්නවද? අර ඉගෙනගත්තු දේ මතක තියාගන්න වැඩක් නැහැ. විභාගෙටත් එහෙමයි. ඔය උද්ෘත එහෙම දැන් සිංහල උද්ෘත කටපාඩම් කරනවා නේද? අවුරුවත්ම නැත්තම් පාඩම් දෙන්න ගෙදර ඉන්න බල්ල ගාවට යන්න. බල්ල ළඟ තියාගෙන උබහන් හිටපම් මං කියනකම් කියලා පාඩම් දෙන්න. තේරුණාද? ඊට පස්සේ ඒ උද්ෘතේ විස්තර කරලා දෙන්න බල්ලට. ඒ ඉතින් කියලා දෙන්නේ කික් නැහනේ නේ? නැති වුණොත් මං කියන්නේ. කියන ඔයාලට ඉස්සරහා කවුරු හරි ඉන්න ඕනේ. කවුරු හරි ඉන්නවා කියන එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පාඩම් කරගත්තු උද්ෘතේ විස්තර කරලා දෙන්න. දැන් කවදාවත් කරන්නේ නැහැ නේ ඔතන. කරන්න ඇති අපි අර ඒක ප්‍රශ්න පත්‍ර පන්තියේදී ඔයාලට සෙට් වෙන්නේ නැහැ නේකද? දැන් මේ තරේ මැලියන අයට එහෙම වෙලාවක් තියෙනවා. ඒකේ ප්‍රයෝජන ගන්න අඩුයි කට්ටිය. කියන්නේ ප්‍රශ්න පත්‍රේ ලියලා ඊට පස්සේ පැයක් ඉතුරු වෙනවා. ඒකදී අපි කරන්නේ කටපාඩම් කරපුවා පාඩම් ගන්න ඒවා එන්නේ. අනේ දෙන්දී ඔයාලට පුළුවන් පාඩම් කරගත්ත දේ විස්තර කරලා දෙන්න ඉන්න අයට. නමුත් එහෙම එකමුතුවක් නැහැ කට්ටිය අඳුරන්නේ නැහැ. නිකන් පාකිස්තානයේ ඉන්දියාවේ වගේ ඉන්න සෙට් එක. දකින්නවත් කැමති නෑනේ. මූණ බලන්න කැමති නෑ.
එතරම් හරි විරුද්ධ විදියට කට්ටිය එකමුතු වුණොත් කට්ටිය අඳුරගෙන කතා බහ කරලා එහෙම වුණොත් ඔයාලා ඉස්සරහදී මෙතන ඉන්න කට්ටියත් එක්ක ඔය ප්‍රෝග්‍රෑම් එක හරි ලස්සනට කරන්න. ඒ තමයි අපිට ඉන්න කට්ටිය බෙදාගෙන ඒ අයත් එක්ක පාඩම් කරන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. නමුත් ඉතින් ඔයාලගේ එකමුතුව කොහොම ගොඩනගේද කියලා මම දන්නේ නැහැ. අනුගානේ මං කියලවත් යමරා වුන් කරන්න නැති එකේ ඕක වෙයිදනේ. ඉස්සරහදී නම් ඒක කරන්න වෙයි. ඉස්සරහදී කළොත් ඔයාලට chance එක වැඩි. අතයි මම දන්නේ. එහෙනම් අපි යනවා ඉතුරු ටික හදන්න. ඒක අපි සන්ධි විසන්ධි කලේ නෑ නේද? එකක් කරමු. පළවෙනි එක. පළවෙනි එක යතිතුමා. උඩල. උඩල. සිහසුන. කතාන්දරය කතාන්දරය පමණක්